සංචාරක ආකර්ෂණයේ බොහෝ විට සිදුවන්නේ රටක නිත පිනවන ගත සනහන විස්මය දනවන තැන්වලටයි. ඒ වගේම රටක ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති තැන්ද සංචාරක ආකර්ෂණයට ලක් වෙනවා. මේ එවැනි විස්මිත පුදබිමක්. එකවර පුදපිලිම 84000ක් වන්දනා කළ හැකි විස්මිත පුදබිමක්. ලොබපුරා බුදු බැතිමතුන් ආකර්ෂණය කර ගැනීමට කාම්බෝජයේ ටෙකියෝ පළාතේ ත්‍රපාන් ක්‍රෝන් නොවන් ගම්මානයේ අලුතින් නිදි කර ඇති 84000ක බුදු පිළිම තැන්පත් කළ මේ විස්මිත පුදබිම සොයා ලොබ දස දෙසින් සංචාරකීන් පැමිණෙනවා. ඒ පුදබිම පුරාම ඇත්තේ විවිධ ඉරියව් වලින් වැඩ හිඳින විවිධ ප්‍රමාණවල බුදු පිළිමයි. මෙය බුදු බැතිමතුන් වෙනුවෙන් විශේෂයෙන් ඉදි කළ නව පුදබිමක්. සංචාරක ආකර්ෂණයක් ලෙස ඉදි කර ඇති මෙහිදී එකවර බුදු පිළිම 84000ක් වන්දනාමාන කර ගන්නට බුදු බැතිමතුන්ට පුළුවන්. මීටර 30 උස කුඩා කඳු ගැටයක ඉදි කර ඇති මේ විහාරස්ථානයේහි ප්‍රධාන ආකර්ෂණය මීටර 10ක් උස දවන්ත බුද්ධ ප්‍රතිමාවට හිමිවනවා. ඒ බුද්ධ ප්‍රතිමාව වැඳ පුදා ගන්නට පියකට 199ක් ඇති පඩිපෙළක් තිබෙනවා. ඒ පඩිපෙළ දෙපස රන්නාලේ විද බුදු පිළිම 2000ක් තැන්පත් කර තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ මුළු පුදබිම පුරාම තැන්පත් කර ඇත්තේ විවිධ ප්‍රමාණයේ බුදු පිළිමයි. මේ අපූර්ව විහාරස්ථානයේ නායක හිමියන් වූ පූජ්‍ය සෙරේකේවක්ද ස්වාමින් වහන්සේ කියන්නේ මෙහි 84000ක බුදු පිළිම තියෙනවා කියලයි. බුදුදහමේ 84000ක් ධර්මස්කන්ධ තියෙනවා. ත්‍රිපිටකයේ එන ඒ ධර්මස්කන්ධ නියෝජනය කරන්නයි මේ සංඛ්‍යාව යොදාගෙන තියෙන්නේ. ලෝකයේ වෙනත් කිසිම රටක මෙතරම් බුදු පිළිම සංඛ්‍යාවක් එක තැන පිහිටුවා නැහැ. මියන්මාරයේ ඇත්තේ බුදු පිළිම 5000ක් විතරයි. ඒ ගණන යොදා ඇත්තේ බුදුන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර පැවසූ පරිදි බුදු සසුන පවතින වසර 5000 නියෝජනය කරන්න පවයි උන්වහන්සේ වැඩිතුරටත් පවසන්නේ. එකවර බුදු පිළිම 84000ක් වන්දනා කළ හැකි මේ විස්මිත පුදබිම දකින්න යන්න සත්තකින්ම නිවේවි ඔබේ සිතත්.